මම මේ ඔබහමුවේ තියෙන පාඩම් කරන්නේ කෙසේද කියන දේශනාවේ සමන්විත වෙන්නේ වසරක් පුරා මා විදුසරට ලියු මෙන්න මේ පුවත්පත් ලිපි මාලාව සහ උතර මේක වසරක් පුරා සති 52ක් පුරා විදුසර පුවත්පතේ පළවෙච්ච ලිපි මාලාව ඊට අමතරව මම උදව් කරගන්නවා මා විසින් ලියපු මේ පාඩම් කරන්නේ කෙසේද කියන කෘතිය මෙන්න මේ පාඩම් කරන්නේ කෙසේද කියන කෘතිය මේ දෙක උදව් කරගෙන ඒ වගේම ඊට අමතරව මම මේ දෙක යොදා ගනිමින් පාසල් වල පවත්වපු පාඩම් කරන්නේ කෙසේද කියන දේශනාවේදී ලැබපු අත්දැකීම් ටිකත් ඒ වගේම මගේ ගුරු ජීවිතයේ අවුරුදු 20ක් පුරා පන්ති කාමරය ගැන්වීමේදී ලැබපු අත්දැකීම් සම්භාරයත් එකතු කරගෙන තමයි ඔබට මේ පාඩම් කරන්නේ කෙසේද කියන දේශනය මම ඔබ හමුවේ තියන්නේ එතකොට මේක ඔබට බෙහෙවින් වැදගත් වේවි ඔබ 6 9 දරුවෙක් නම් විෂයන් 13ක වැඩ ඒ වගේම 10 11 දරුවෙක් නම් විෂයන් 9ක වැඩ උසස් පෙළ දරුවෙක් නම් විෂයන් 3ක වැඩ කලමනාකරණය කරගෙන ඔබේ ඉදිරි ගමන ඒ 9කට යන එක ඒ 3කට යන එක ඒ වගේම ඔබේ සාර්ථකත්වයේ සොයාගෙන යන එක ඔබේ මානසික ආතතිය කලමනාකරණය කර ගැනීම ඒ වගේම ඔබේ ජීවිතයට වටිනා ඉලක්කයන් ඇති කර ගැනීම ආදී සියල්ලක් පිළිබඳව මා මේ දේශනය තුළදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සම්පූර්ණ දේශනය අහන්න සවන් දෙන්න මට හොඳටම විශ්වාසයි ඒක ඔබේ ජීවිතයට වටිනා දේශනයක් වන බවට. හරි. එතකොට මේකෙදි පළමු වැදගත් කරුණ ඔබ පාඩම අහගෙන ඉන්න ආකාරය. මේකෙදි ඔබේ සවන්පත් විවර කරගන්න විවර කරගන්න ගුරුවරයාගේ පාඩමට ඒ වගේම සවන්පත් වසා ගන්න අවට ഘോഷාවට ගුරුවරයාට සම්පූර්ණ අවධානය දෙන්න ඊළඟට පන්ති කාමරයේ තුල දහසක් දේවල් ඔබ දන්නවා සිදුවෙන ඔබේ අවධානයේ බිඳින යාළුවන්ගේ කතාවල් අල්ලපු පන්තියක ഘോഷාව වෙන්න පුළුවන් වෙනත් විවිධාකාරයෙන් ඔබේ පාඩමට බාධාවන් නැති කරනවා ඒ වාට ඔබ සංවේදී විය යුතු නැහැ ඒ වගේම ඔබ ඔබේ ලවන් ලවන්පත් ඔබේ කට පියා ගන්න වැදගත්ම අනිත් කරුණ ළමයි ඔබ බොහෝ විට මන් දන්නවා මං අවුරුදු 20 30 පාසල් වල සහ උපකාරක පන්ති වල උගන්ලා තියෙනවා ඒකෙදි බොහෝ දෙනෙක් ළමයි ඔහේ කතාව පටන් ගත්ත ගමන් ඉන්නේ එතකොට පළමු වැදගත් කරුණ තමයි ඔබ පාඩම අහගෙන ඉන්න ආකාරය ඒකේ දෝෂ සහිත නම් මේ දේශනය අහගෙන ඉන්න ඔබ ඒ දෝෂයේ පළමුව නිවැරදි කර ගන්න ඔබේ සම්පූර්ණ අවධානය ගුරුවරයා වෙත රඳවන්න මේක කියනවා සංසුන් මනසින් නිවුණු මනසින් ගුරුවරයා සමග පාඩමට සක්‍රියව සම්බන්ධ වෙන්න දැන් මේකේ ඊළඟ කරුණට මම ඒත් එක්කම යනවා මේ දෙවනි කරුණ මේක මම සම්බන්ධ කරගන්නේ මේ මාරුවෙන් මාරුවට ඔබේ ඉලක්කයන් සාර්ථක කරගන්න උදව් වෙන විදිහට දැන් හුඟක් දෙනෙක්ගේ තියෙන වැරදිම පුරුද්දක් තමයි වැඩකල් දැමීම එතකොට මම මේක හෙට කරනවා අනිද්දා කරනවා සමහර අය නෑමෙන් පස්සේ සමහර අය තව හිතනවා උපන්දිනෙන් පස්සේ තමයි මම වැඩ පටන් ගන්නෙ. ඔන්නේ සිංහල අවුරුද්දත් ඉවර වෙනකන් ඉන්නවා. ඊට පස්සේ හිතනවා වෙසක් එකෙන් පස්සෙම පටන් ගන්නවා. තව මාස මෙච්චරක් තියෙනවා. ඒ නිසා ළමයි බුදුන් වහන්සේ කියනවා මොකද්ද? ක්‍රියාත්මක වීමේ උචිතම මොහොත මේ දැන්. ඒ නිසා ළමයි පාඩම් කිරීමට නැකත් බලමින් ඉන්න එපා. පටන් ගන්න මේ මොහොත සුබ මුහූර්තයේ මේ දැන්ය මේ දේශනෙන් පසුව තමයි හොඳම මොහොත එතෙන් සිට ඔබ ඔබේ වැඩ ආරම්භ කිරීමේ එතෙන් සිට ඔබ ඔබේ වැඩ ආරම්භ කිරීම පටන් ගන්න ඊළඟට මේකේ අනිත් කරුණ තමයි මෙතන කියනවා මේ මනසේ ඉදිරි දොර විවෘතව තබනු ඉදිරි දොර විවෘතව තියෙන්න ඕනේ පිවිසෙන්න දැනුමට පහසුවෙන් දැනුම ලබා ගන්න එක විවෘතව තියෙද්දී ඒ වගේම ඔබේ සිතට දහසක් කෙලෙස් දහසක් ගැටලු බඩගින්න පිළිබඳ ප්‍රශ්නය වෙන්න පුළුවන් දරා ගන්න සිදු වෙනවා ළමයි ඊට පස්සේ එදින තියෙන ක්‍රිකට් තරගයක් මගහැරීම පිළිබඳ සාංකාවෙන් ඉන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ ක්‍රිකට් මැච් එකක් එහෙම නැත්නම් ඔබ වෙනත් දෙයක් පිළිබඳ සිතමින් ඉන්නවා වෙන්න පුළුවන් ඒ නිසා එවැනි කෙලෙස් මනසට ඇවිල්ලා වද දෙන එක නවත්තන්න ඒවා මනසින් බැහැර කරන්න ඔබේ සිතට එන
तृप्तिय सेवीमे हंगीम एवा बहर करला ओब पाडम गुरुवरयागे दनुम लबा गन्न ए विधियट एतोर मेके प्रधानम साधके ओबे अवदाने दडी बव एक पवत्वा गन्न ईलंग करुण बलमु मे कथावत् तीनवने लमाई कालय रन्हा समाने मं कियन्ने मे कियमन दें भावितेन इवत् वेला तियेन्ने मम कियन्ने कालय समान वन्ने කාලයටම කියලා හේතුව තමයි කාලය මිලදී ගත නොහැක ලෝකයේ විශිෂ්ටතම ලෝකයේ පොහොසත්ම දහ දිනා ගත්තත් ඒ අයටවත් හැකියාවක් නැහැ ළමයි එක තත්පරයක්වත් වැඩිපුර ජීවත් වෙන්න කාලය මිලදී ගන්න බෑ එයාට ඒ අයට ලැබිච්ච කාලයම ඒ අයට ළමයි පැයකට තිබුණේ මිනිත්තු 60යි මිනිත්තුවකට තිබුණේ තත්පර 60යි එතකොට ඔබටත් ඒ විදිහටම සාධාරණ විදිහට කාලය සබඳහම විසින් දීලා තියෙනවා ඒ අය අතීතයේදී කාලය සාර්ථක ලෙස භාවිතා කරපු එකේ වාසිය තමයි අද ඔවුන් විශාල ධන කුවේරයින් බවට පත් වෙලා තියෙන්නේ ඒ වගේම ඔබට අද තියෙන කාලය ඔබට උරුම කාලය මනවින් සංවිධානය කරගන්න අපතේ නොහැරිය යුතුයම එකම එක තත්පරයක් ප්‍රයෝජනයට නොගෙන ඒ නිසා අපි ගෙවා දමන නිකරුණේ ගෙවා දමන මිලි තත්පරේ පවා ආපසු වෙන්නේ ඒ නිසා ළමයි ඔබේ කාලය දැඩිව කලමනාකරණය කරගන්න අපතේ යෑමට නොදී ඊළඟ කරුණ මම ගන්නෙ සමහර ළමයි එනවා අද තියෙන පාඩම පිළිබඳ කිසිම අවබෝධයක් නොමැතිව හැබැයි ළමයි ඔබ පැමිණිය යුත්තේ ගුරුවරයා අද උගන්වන පාඩම් පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඇතිව හැකිනම් ජීව විද්‍යා පාඩමක් නම් ඒ වරක් කියවාගෙන එන්න පුළුවන්. එතකොට ඒ පාඩම තුල ලැබෙන අපහසුතෙන් ඔබට අන්ඩර්ලයින් කරගෙන ඉරි ඇඳගෙන එන්න පුළුවන්. වෙනම ලියාගෙන එන්න පුළුවන්. අපහැදිලි තැන් වලට වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන්. ඒ නිසා ළමයි ගුරුතුමා එතෙක් ඉගැන්වූ පාඩම වගේම එදිනට නියමිත පාඩමක් කොටසක් හරි කියවගෙන ඉන්න. ඉගැන්වීමට නියමිත කොටස. ඒක ඔබට ඉතාම පහසුවක් වෙයි. ගුරුවරයා පාඩම උගන්වද්දී ඒක ධාරණය කරගන්න. ඊළඟ කරුණ ළමයි මේ මිතුරන් ඇසුර. ඔබට මිදෙන්නම බැරි මිතුරන් ඇසුර. මිතුරන් තම දැනුම හා සම ආශ්‍රය වඩවනවා දැනුම කුසලතා ආකල්ප ඔබට ඉන්නවා නම් ඉතාම හොඳ යහලුවෝ කිහිප දෙනෙක් ඉතාම හොඳ යහලුවෝ කිහිප දෙනෙක් ඔබට ඒක බෙහෙවින් වටිනවා ඔබේ ඉදිරි ගමනට ඒ නිසා ඔබ නොමග ගිය විට ඔබේ මිතුරන් කොහොමද කියනවා නම් ළමයි ඔබ නොමග යන විට ඔබට තරවටු කරන මිතුරන් ඉන්නවා නම් ඔබ ඉතාම වාසනාවන්තයි ඒ නිසා ළමයි යහලුවන් තෝරගනිද්දි වරදට උදව් නොකරන ඔබ වරදේ බැලඳෙන විට ඔබ ඒන් මුදවා ගන්නට සමත් යහළුවන් එකතු කර ගන්න ඔබේ ජීවිතයට ඒක ඔබට ඔබේ සාර්ථකත්වයට බෙහෙවින් උදව් වේවි ඊළඟ කරුණ අපි ගමු මේ පාඩම් කරාට පස්සේ ඒ මතකය නැවත ධාරණය කර ගැනීම එතකොට ඔබ පාඩම අහගෙන ඉන්න මම දන්නවා සමහර ළමයි පාඩම අහගෙන ඉන්න පටන් ගන්නෙම නලල රැලි ගන්නගෙන ප්‍රශ්නාර්ථයක් සහිතව එසේ වෙන්න ඕනේ නැහැ ඔබ ඊටාම සංසුන් මනසින් පාඩම අහගෙන ගුරුවරයාගේ පාඩම හිසවනා අනුමත කරන්න ඒක ගුරුවරයාටත් ලොකු උදව්වක් තේරුම් නැත්නම් නැවත ඔබ සමග තර්ක කරන්න ඊළඟට ගුරුවරයාගෙන් නැවත ප්‍රශ්න අහන්න පුළුවන් ඔබ ඔබ සමගම තර්කානුකූල වෙන්න. ඔබේ දැඩි අවධානයේ ගුරුවරයා වෙත තියෙද්දි ඒ ගුරුවරයා කියන කරුණ ඔබ මනසින් නැවත නැවත සිතිය යුතුයි. ඒක ඊටාම වැදගත් වෙනවා ඔබේ නිවැරදි අවබෝධයට. ගුරුවරයාට ඔහේ පාඩම කියවාගෙන යන්න දීලා ඔබ වෙනත් කල්පනාවක නොසිටිය යුතුයි එවන් මොහොතක. ඊළඟට අපි බලමු මේ ඔබට මේ වන තෙක්මත් ස්ථිර ඉලක්කයක් නොමැතිනම් ඒ තමයි ප්‍රධානම ප්‍රශ්නය. ඒ නිසා ඉස්සෙල්ලාම ඔබ ඔබට ආසන්න ඉලක්කයක්වත් තියාගන්න. ඔබ හයේ පන්තියේ ළමෙක් වෙන්න පුළුවන්.
සරල ඉලක්කයක් තියාගන්න. මම පන්තියේ පළවෙනියා වෙනවා. මම පන්තියේ පස්වෙනියට එනවා. මම පන්තියේ මේ වතාවේදී දහවෙනියට එනවා. පහළොස්වෙනියා නෝ. එතකොට මේකේ හොඳම උදාහරණය මාස 11දී පාද දෙක මහිමි වෙනවා ඔස්කා ලෙනාට්. ඔහුගේ සිහිනේ වෙන්නේ ඔලිම්පික් මීටර් 400 දිනන එක. ඔලිම්පික් මීටර් 400 දිනන සිහිනේ වෙනුවෙන් ඔහු උත්සාහවන්ත වෙනවා. 2012 ලන්ඩන් ඔලිම්පික් තරඟාවලිය අර්ධ අවසන් තරඟයේදී ඔහු තරඟ වදිනවා. කෘතීම පාද යුගලකුත් භාවිතා කරමින් ඔහු ඔලිම්පික් මීටර් 400 වෙනුවෙන් තරඟ වදිනවා පාද දෙක මහිම් වෙtti. මම කියන්නේ ඔබට සියලු දේවල් තිබියදී අතපය මොලේ සියල්ල තිබියදී උපතින් මොලේ ඔබට ස්නායු සෛල බිලියන ගාණක් දීලා තිබියදී උපතින්ම ඔබට කාලය ඇති තරම් දීලා තිබියදී ඔබ සංවිධානය විය යුතුයි. ඒ නමයක් ගන්න උසස් පෙළ ඒ තුනක් ගන්න අනාගතයේදී වෛද්‍ය පීඨයට යන්න. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබ ඉලක්කය සංවිධානය කරගන්න. දෙයත් අහිමි දරුවෙක් හිටියා ආබාධිත පාදයෙන් අකුරු ලියපු. අර මතකද දන්නේ සමනල තතු කියන චිත්‍රපටයේ රඟපෑවා දුලාංජලී කියලා දැරියා. සාපෙල විභාගයෙන් ඒ නමයක් ගන්නවා. අත් දෙකම අහිමි වෙතිබියේදී සාපෙල ඒ නමයක් ගන්නවා. මම කියන්නේ ඔබට ඉතාම හොඳ ආදර්ශ දීලා තියෙනවා අතීතයේ ආබාධිත අය. ඒ නිසා ඔබ කිසිම ආබාධයකින් නොපෙළෙන ඔබ ඉතාම ඉහළ ඉලක්කයක් වෙනුවෙන් අරමුණු ගත වෙන්න. ඊළඟට මේ උගන්වනකොට ඇතිවන ප්‍රශ්න. පාඩම මිස් උගන්වද්දී ඇතිවන ප්‍රශ්න. ඒවලම මිස්කෙන් අහන්නත් එපා. පොඩ්ඩක් ඉන්න. ඒ ගාන කියා දීලා ඉවර වෙනකන් ඉන්න. සමහරට මිස් නැවත තව පාරක් ගාන කියා දෙයි. ඔබ සමග තර්ක කරන්න. ආපහු හිතන්න. කලින් ගාන පොඩ්ඩක් බලන්න. ඔබට පාඩමක අපැහැදිලි තැන් එනවා. ඒක පුදුමයක් නෙමෙයි. හැබැයි ඔබ ඉවසීමෙන් බලාගෙන ඉන්න. එහෙමත් ඔබට පිළිතුර නොලැබුණා නම් ආපහු ඔබේ ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න. ඔබට පුළුවන් බය නැතුව නොබියව ඔබේ ප්‍රශ්නකරණය ආරම්භ කරන්න. මිස් මට ඒ කොටස තේරුන්නේ නැහැ. මට එතන පැහැදිලි වුන්නේ නැහැ. හැකියාව තියෙනවා නම් ඒ ගුරුතුමාගෙන් පාඩමෙන් පසුව නැවත ඒ කරුණ පැහැදිලි කරගන්න. ඒවා ඔබට ඉතා වැදගත් වේවි ඔබේ විෂය දැනුම හොඳින් අවබෝධ කර ගැනීම සඳහා. ඊළඟට අර කලින් කරුණෙම තව මට පැහැදිලි කරන්න පුළුවන්. Yes I can. ඒ වගේම මේකේ විලෝමයක් ළමයි සත්‍යය. අනේ මට බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම ඔබ ධනාත්මක වෙන්න. මට පුළුවන් කියන හැඟීම හිතට කාවද්දා ගන්න. මම කොහොම හරි මේ ඉලක්කය දිනනවා කියන හැඟීම ඇති කර ගන්න. එතකොට මේ දෙයක් විතරක් නෙමෙයි දකුණු පාදයේ දහිමි. රශ්මි කියන දුවනිය 2012 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 153ක් ගන්නවා. එතකොට මතක තියාගන්න මම කලිනුත් මතක් කරපු විදිහට මේ ලෝකේ කිසිම අඩුපාඩුවක් නොමැතිව බිහි වුණු ඔබ ඔබට පුළුවන් වෙන්න ඕනේ ඉතාම ඉහළ ඉලක්කයක් වෙනුවෙන් තරඟ වදින්න. ඒ නිසා ඒ වෙනුවෙන් කැප වෙන්න. අනිත් එක තමයි මේ දීප්තිමත් SOB ගුරුවරයා වෙත පවත්වා ගන්න. ගුරුවරයා පාඩම උගන්වද්දී දීප්තිමත් දැසින් ගුරුවරයා දෙස බලන්න. ඊළඟට විවිධ ഘോഷාවන් ශබ්දයන් යහලුවන්ගේ විහිළුවක් ඒ වගේ වෙන් ඔබේ අවදානේ අඩු කරගන්න එපා. පාඩමට තියෙන අවට සිදුවන සියල්ලකට අසංවේදී වෙලා ඔබ ඔබේ අවදානේ පවත්ව ගන්න පාඩම තුල. ඔබට ඔබ ගැන විශ්වාස තියන්න පුළුවන් නම් දැඩිව මතක තියාන්න අනාගතයේදී සිහින මාලිගාවක් කියන එක ඔබට සැබෑ මාලිගාවක් කරගන්න පුළුවන්. අද සිහින මාලිගාවල ජීවත් අද සැබෑ මාලිගාවල දිවි ගෙවන්න. අද සැබෑ මාලිගාවල දිවි ගෙවන බොහොමයක් දෙනා අතීතයේදී සිහින මාලිගාවල තමයි හිටියේ. ඒ නිසා ඔබ ඔබේ සිහින මාලිගය ගොඩ නගන්න.
ඒ සිහින මාලිගයේ ගොඩනගාගෙන අනාගතයේදී ඒක සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඔබ සංවිධානාත්මක වෙන්න. ගුරුවරයෙක්ගේ අභිනය ඔහුගේ අත චලනය වන ආකාරය ඔහුගේ දෑස්වල කතාව ඒක තේරුම් ගන්න. එතකොට ගුරුවරයෙක්ගේ අභිනය ඉතාම වැදගත් වෙනවා පාඩම හොඳින් තේරුම් ගැනීම සඳහා. ඒ නිසා ඔබේ මනස තුල කරුණු මනවින් තැන්පත් කරගනිද්දී දේශකයා දිස ගුරුවරයා දිස බලන්න ගෞරවයෙන් ඔහුව මනසින් පිළිගන්න. ඊළඟට ඔහුට අවනත වෙන්න. මම දන්නවා සමහර ළමයි ඉන්නවා පාසල් පන්ති කාමරය තුල හමු වෙලා තියෙනවා. ඇවිල්ලා වාඩි වෙන්නේ උගන්නයි අපට කියන මානසිකත්වයෙන්. මට නම් උගන්නයි කියන මානසිකත්වයෙන්. එහෙම නැත්නම් ඒ ගුරුවරයා හෝ ගුරුවරිය සමග පරණ බද්ධ වෛරයක් ඇතුව තමයි පාඩමට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා එවැනි මානසිකත්වයකින් ඇවිල්ලා කවදාවත් ඔබට ඉගෙන ගන්න හම්බෙන්නෙත් නැහැ. ඒ ගුරුවරයාට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ ඔබට දැනුම පොවන්න. මේ ස්වයං විවේචනය කියන එක ඊටාම වැදගත්. ඔබට ඔබේ අනාගතය ගොඩනගා ගැනීමදී තමා විසින්ම තමා විවේචනය කර ගන්න පුරුදු වෙන්න. තමන්ට බැරි තැන් හොඳින් අවබෝධ කර ගන්න. ඔබට සමහර විට අපහසු දේ අපි හිතමු ගණිතයේදී සදිස් සංඛ්‍යා සුළු කිරීම ඒක ඔබ තමා දන්නේ ඔබට බැරි බව. එතකොට ඔබේ ගුරුතුමියට ඒක හඳුනා ගන්න යම් කාලයක් ගත වේවි. එතකොට එවැනි තැන් හඳුනා ගනිමින් ඒ සඳහා සුදුසු පිළියම් ඔබ විසින්ම සංවිධානය කර ගන්න. ඒ විතරක් නෙමෙයි ඔබ උදේ රැස්වීමේ කරන කතාවක් ඒක කොච්චර අඩුපාඩු තිබුණද කියලා ඔබම හිතලා බලන්න. අන් අයත් අඩුපාඩු පෙන්වා දෙයි. ඊට අමතරව ඔබ විසින්මත් ඒ අඩුපාඩු තේරුම් අරගෙන ඒක ඔබේ සාර්ථකත්වයට උදව්වක් කරගන්න ඒ අඩුපාඩු හැකීක්මනින් නිවැරදි කරගන්න පුරුදු වෙන්න. සමහර වෙලාවට මට හමු වෙලා තියෙනවා පෙර ගැටලුවක හිතමින් ඉන්නවා. ජාමිතිය ගානක් හදාගෙන යනවා වෙන්න පුළුවන්. ඒ හදාගෙන යද්දී ඊට පෙර ගානක තමයි හිතමින් ඉන්නේ. එතකොට ඒ පෙර ගැටලුවක හිතමින් ඉන්න එකෙන් ඔබට ඒ මොහොතේ හදාගෙන යන ගානත් අපහසු වෙනවා. ඒ නිසා පෙර ගැටලුවක හිතමින් ඉන්නේ නැතුව ඊළඟට ගුරුවරයා දේශනේ පටන් ගත්ත ගමන් ඒ පෙර ගැටලුව මොහොතකට අමතක කළා නැවත ඊළඟ පාඩමේ කොටසට සම්බන්ධ වෙන්න. එතකොට යම් මොහොතක් ඔබට ලැබෙයි යම් අවස්ථාවක ඔබට වෙලාවක් ලැබෙවි ඒ පිළිබඳව ගුරුතුමාගෙන් ප්‍රශ්න කරන්න. එහෙම නැත්නම් යම් පාඩම තුල විරාමයක් ලැබෙයි ඔබට අපහැදිලි ගැටලුව තේරුම් ගන්න. හැබැයි ගුරුවරයා පාඩම පටන් ගත් විගස අර පෙර ගැටලුවේ නතර වෙලා ඉන්න එක නවත්තන්න. මම හුඟක් වෙලාවට දැකලා තියෙනවා ළමයි පෙර ගැටලුවක දැහැන් ගත වෙලා ඉන්නවා ඊළඟ පාඩමට සම්බන්ධ නොවි. ඊළඟට අපි ගත්තොත් ඔබට මේකත් හරි ප්‍රයෝජනවත් වේවි. දැන් පියවර තබා ඇවිදිමු කියලා කියනවනේ. පන්තියේ 30 වෙනියා. අපේ හිතමුක පන්තියේ ළමයි 45ක් ඉන්නවා කියලා. ඒතර ඊළඟ වතාවේ පළවෙනියා වෙනවා කියන එක හිතන්න අමාරුයි. ඒක සම්පූර්ණ කරගන්න ඉලක්ක අපහසු ඉලක්කයක්. හැබැයි ඒ අයට පුළුවන් ස්ථාන 3 බැගින් ඉදිරියට එන්න, ස්ථාන 4 බැගින් ඉදිරියට එන්න. ගණිතයට ලකුණු 40 තියෙන දරුවෙකුට පුළුවන් වාර විභාග කිහිපයක් තියෙනවා නම් ලකුණු 5 බැගින් සංවර්ධනය වෙන්න අවුරුද්දක් දෙකකදී. ඒ නිසා පියවර තබා ඇවිදින්න පුරුදු වෙන්න. ඔබට හිමි ලකුණ ඔබ සිටින ස්ථානයේ සිට ඔබට හිමි ලකුණේ සිට එකිනෙක ස්ථාන පසු කර ගන්න. ලකුණු 5 බැගින් වැඩි කර ගන්න. 9 පන්තියේ ඉන්නවා නම් ඔබ 11 ශ්‍රේණියට එන විට ඔබට ඉහළ ලකුණකට එන්න පුළුවන් වේවි. ඒ විදිහට පියවරෙන් පියවර ඉලක්කය සම්පූර්ණ කර ගන්නවා නම් ඊළඟට අපි බලමු ළමයි බහුලව කරන වරදක්. මාතෘකා හැඩවැඩ කරමින් ඉන්නවා. ගුරුතුමා දෙනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා කියනවා. ඊට පස්සේ අර්ථ දැක්වීම විස්තර කරන අතරේ සමහර ළමයි ඒ මාතෘකාව හැඩවැඩ කරනවා, පාඨ කරනවා, තව කෙනෙක්ගෙන් හයිලයිට් පෑන ලැබෙනකම් බලාගෙන ඉන්නවා.
ඉතින් ඒ නිසා මේ මාත්‍රකා හැඩ වැඩ කරමින් කාලය වැය කරන්න එපා ඒක gedara gihilla ඔබට ඒ විසිතරු වැඩ ටික කරන්න පුළුවන් ඊළඟ අවස්ථාව අපි බලමු මේ උත්සාහය කියන එක අපට වැදගත් වෙන හැටි අපේ ගමනට වැදගත් වෙන්නේ කොහොමද එඩිසන් තෝමස් අල්වා එඩිසන් දහස් වාරයක් අසාර්ථක වෙද්දිත් ඔහු අවසානයේදී සාර්ථක වුණා සූත්‍රිකා බල්බේ නිපදවීම වෙනුවෙන් ඒ නිසා ඔබ වරක් දෙවරක් අසාර්ථක වෙන්න පුළුවන් ඒ අසාර්ථක වන සෑම විටම හිතන්න සෑම විටම උත්සාහ කරන්න පුරුදු වෙන්න ගානක් වැරදුණු ගමන් වැරදුණු පමාවෙන් ඒක අතාරින්න එපා මේ මගේ ඉරණම කියලා කනගාටු වෙන්න එපා මට ගණිතය කොහොමත් බෑ කියලා හිතන මානසිකත්වයෙන් ඔබ ඉස්සෙල්ලාම මිදෙන්න මම දන්නවා සමහර දෙමාපියෝ ඉන්නවා නමේ අකුරු හරි නෑ කියලා දරුවාගේ නම වෙනස් කරා එතකොට අකුරු කියපු වෙලාවේ නැකතේ දෝෂයක් තියෙනවා කියලා ආයි අකුරු උගන්නපු අම්මලා මට මුණ ගැහිලා තියෙනවා මා කියන්නේ ඒව නෙමෙයි උත්සාහ කරන්න නැවත නැවතත් ඔබට වාසනාව ළඟා කරાવી ඔබේ උත්සාහය ඊළඟට බොහෝ දෙනෙක් මේ පන්තියේ ඉදිරිපෙළ අසුනක වාඩි වෙන්න බලනවා එතකොට ඒක නොලැබුණොත් මං කියන්නේ ඉදිරිපෙළ අසුනක වාඩි විය හැකි නම් ඔබට පාඩමට අවධානය වැඩිපුර තියාගන්න පුළුවන් ඒක ඇත්ත ඒක පහසුවක් හැබැයි පසුපෙළ අසුනක ඉඳ ඉදිද්දි ඔබට ඒ අවධානයෙන් පවත්වා ගන්න පුළුවන් සමහර විටක ඉදිරිපෙළ අසුනක ඉන්න කෙනෙකුට වඩා ඔබට මැදපෙළ අසුනක ඉඳන් අවධානය පවත්වා ගන්න පුළුවන් ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ඔබේ දැඩි අවධානය පවත්වා ගන්න එක ඒ නිසා පුරුදු වෙන්න ඔබ පන්තිය තුල කුමන ස්ථානයක සිටියත් ඔබේ දැඩි අවධානය පාඩම වෙනුවෙන් පවත්වා ගන්න ගැටලුවක් නම් ඒකට තියෙන්න ඕනේ අනිවාර්යෙන් විසඳුමකුත් ජාමිතීය ගානක් ගැන හිතමු එතකොට ඒ ගැටලුවට විසඳුම සොයාගෙන යන්න උත්සාහවන්ත වෙන්න හරි පියවරෙන් පියවර යන්න හරි එතකොට කිසියම් මොහොතක ඔබට විසඳුම හමු වේ උත්සාහය අතාරින්න එපා මං කලින් කිව්වා වගේ එඩිසන් දහස් වාරයක් උත්සාහ කරා සෞත්‍රිකා බල්බේ නිපදවීම වෙනුවෙන් අවසානයේ තමන්ව මහන්සි වෙලා විසඳන ගැටලුවක ලැබෙන තෘප්තිය වෙනුවෙන් ඔබටම අත්පොලසන් දී ගන්න පුළුවන්. පන්ති කාමර ඉගැන්වීමේදී මේ ගුරුවරයාගෙන් බය නැතුව ප්‍රශ්න අහන්න පුරුදු වෙන්න. ඔබට ගැටලුවක් ආපු තැන ඒක විසඳා ගන්න උත්සාහ කරන්න. ඔබට පාඩම් කිරීමේදී ඒ විෂය සම්බන්ධයෙන් දහසක් ගැටලු පැන නගිනවා. ඒක සමහරට පන්ති කාමරය තුළ උගන්වන මොහොතේම නොවෙන්න පුළුවන් වෙනත් මොහතකදී ප්‍රශ්නයක් අහන්න පුරුදු වෙනවා මම දන්නවා මම අවුරුදු 20ක් පාසල්වල උගන්වද්දී මුල් කාලයේදී ප්‍රශ්න අහන්න ආපු ළමයි ඕන තරම් හිටියා දැන් වන විට පසු මේ මෑත කාලයේ වන විට ළමයි එහෙම ගුරුවරුන්ගෙන් ප්‍රයෝජන ගන්නවා හරි අඩුයි ගුරුවරු යම් අවස්ථාවල විවේකීව ඉන්නවා නිදහස් කාලඡේද තියෙනවා ඒ අවස්ථාවකදී ඔබට පුළුවන් ගැටලුවක් විසඳ ගන්න පාඩමක අපහසුම කොටසක් ගොඩ දා ගන්න පුළුවන් ගුරුවරේ කිසි විටක පැකිලෙන්නේ නැහැ ඔබ වෙනුවෙන් විනාඩි 10ක් 15ක් 20ක් වෙන් කරන්න ඒ නිසා ඒකෙන් ප්‍රයෝජන අරගෙන ඔබට පැන නගින ගැටලු වල විසඳුම හොයා ගන්න ඔබේ ගුරුවරු උදව් කර ගන්න ඔබට පුළුවන් ජීවන සෑම මොහොතකම සතුටින් ඉන්න මේවා හරි වැදගත් ඔබේ සමස්ත ඉදිරි ගමනට හැම වෙලෙම කනස්සල්ලෙන් හැම වෙලෙම දත් මිටි කමින් හැම වෙලෙම ලකුණු අඩුයි කියන එක ගැන තැවෙමින් ඉන්න එපා. හරි සතුටින් ඔබේ අධ්‍යයන වැඩවල යෙදෙන්න. යහළුවන් සමග සතුටින් කාලය ගත කරන්න. ගුරුවරයා සතුටින් පිළිගන්න. ගුරුවරයාගේ විහිළුවක් සමග බද්ධ වෙන්න. මම දන්නවා මම උගන්වන අතරතුර විහිළු කතාවක් කියන්න ගත්තොත් වෙනත් සාමාන්‍ය දැනුම කතාව කියන්න ගත්තොත් සමහර ළමයින්ගේ මූණු රැලි වැටෙනවා. ඇයි ඒ අය පුරුදු වෙලාම ඉන්නේ දැනුම කොටස විතරක්ම ගන්න. එහෙම වෙන්නට එපා කියලායි මම ඔබට යෝජනා කරන්නේ. සමහර අය ඉන්නවා පාඩම තුල ඉන්නේ ආතතියකින් ඉන්න බව පේනවා.
මං කලිනුත් කිව්වේ නලල රැලි ගන්න ගත්ත ගමන් ඉන්නේ. ඒ නිසා හරිම සතුටින් සැහැල්ලුවෙන් සැහැල්ලුවෙන් පාඩම ගන්න. බැරෑරුම් ස්වරූපේ ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක මගේ හැඟීම. ඊළඟට ඔබ ලියනවා මේ කළු ලෑල්ල මත සතහන් ගැටලුව. ඒක ලියන්න පුරුදු වෙන්න කළු ලෑල්ල නොබලා ලියන්න පුරුදු වෙන්න. සමීකරණයක් විසඳලා තියෙනවා ගුරුතුමිය. එතකොට මිස් කියනවා ආ මේක ලියා ගන්න කියලා. ඔබ පුරුදු වෙන්න ගණන විතරක් ලියාගෙන විසඳුම් පිළිවෙල පියවර ටික තනියම ලියන්න. ඔබට යම් මොහොතක බැරි වෙන අවස්ථාවක් එයි. අන්නේ බැරි වෙන මොහොතේදී ආපහු බෝඩ් එක බලන්න. එතකොට ඔබට මේ තනියම ගාන හදා ගන්න පුළුවන් නම් ගුරුතුමිය කියා දෙන නිදර්ශනයත් ඔබට තනියම හදන්න පුළුවන් නම් ඒක ඔබට හරි ප්‍රයෝජනවත් වේවි. ඊළඟ ගැටලු තේරුම් ගන්නත්. ඊළඟට අර කලින් කිව්වේ සතුටින් ඉන්න කියලා. මේ රවන්නට අවශ්‍ය වෙන්නේ පේසි 16ක් වෙද්දී අව්‍යාජ සිනහවකට පේසි 72ක් ඕන වෙනවා. එතකොට පේසි 72ක් මුහුණේ ක්‍රියාත්මක වෙද්දී ඔබේ මුහුණ ලස්සන ඒ නිසා නිතර සතුටින් ඉන්න සිනහවෙන් ඉන්න රවන්න පේශි 16 එතකොට මුහුණට සැපෙන රුධිර සැපීම අඩු වෙනවා. ඒ නිසා මුහුණට හොඳ රුධිර සැපීම සිනහව ප්‍රබෝධමත් කරයි ඔබේ මත. ඔබ ඔබටම ලස්සන වෙන්න. සමහර අවස්ථාවල මම දකිනවා ළමයි පැන්සල් උල් කර නිර්මාණ පාඩම පටන් ගත්ත ගාන ළමයි 4-5 දිනේ කටර එකක් ඉල්ලන්න පටන් ගන්නවා. මා කියන්නේ හිතේන අඩුපාඩුවක්. ඊළඟට පොත් සොයන්න පටන් ගන්නවා. අඩුපාඩු දෙ, ලඝු පොත හොයනවා, කෝණමානේ හොයනවා. ප්‍රස්තාරකොළ ඉල්ල ඉල්ල හතර වටේට කතා කරනවා. ඒ නිසා ඔබ සිටිය යුත්තේ සියලු පීඩනයන්ගෙන් දුරස්ව. ඊළඟට පාඩමට පැමිණෙන්න විනාඩි 5කට පෙර ඔබ පෞද්ගලික පන්තියකට යනවනම් වේලාසනින් එන්න මනස නිරවුල් කරගන්න බඩගින්න බහිස්ත්‍රාවී අවශ්‍යතා වෙනත් අවශ්‍යතා වලින් ඔබ නිදහස්ව සිටිය යුතුයි. පාඩම තුල පාඩම හොඳින් තේරුම් ගැනීම සඳහා දවසකට පැය 24ක් තියෙද්දි ඔබ පිළිගන්නවද ඔබ දිනකට පැය 8ක් නිදාගත්තොත් දවසෙන් 3න් එකක් ඔබ නිදි. දවසෙන් 3න් එකක් නිදි. එතකොට වසර 60ක් ඔබ ජීවත් වන විට ඔබ වසර 60න් 3න් එකක් කියන්නේ වසර 20ක් නිදි. මේක තමයි කනගාටුදායක ඇත්ත. ඒතර මම කියන්නේ පාඩම් කරන ඔබ, අධ්‍යයන වැඩවල නිරත වන ඔබ අඩුම තරමින් නිින්ද පැය 6කට සීමා කරා. ඒතර ජීවිත කාලයෙන් 4න් එකක් විතරයි ඔබ නිදියන්නේ. අනිත් එක ඔය ඔබේ කුඩා කාලේ ළමා කාලයේදී වැඩි නිින්ද වැඩිපුරම නිදියනවනේ. ඊළාට මහලු කාලයේදීත් වැඩිපුර නිදියනවනේ. එතකොට ඔබ ජීවිතෙන් 3න් එකකටත් වැඩිය නිදාගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා ළමයි මම ඔබට යෝජනා කරනවා ඔබේ නිින්ද පැය 6කට සීමා කරන්න පුරුදු වෙන්න. එහෙම සීමා කරලා ඉතිරි කාලයෙන් සැලකිය යුතු කාලයක් ඔබේ ඉගෙනුම් වැඩ සඳහා වෙන් කරගන්න. ඒක ඔබට සාර්ථක ගමනකට උදව් වෙයි. ඊළඟ කරුණ ගත්තාම මේ හුඟක් ළමයි කරන වරදක්. අධ්‍යාපන මනෝවිද්‍යාචාර්යන් කියනවා නිදහස් බිත්ති තියෙන්න ඕන කියලා. ඇසට බෙහෙවින් ප්‍රිය වෙන්න ඕන කියලා ඔබේ අධ්‍යයන කාමරේ. නිදහස් බිත්ති ඔබට චිත්ත රූප මවා ගැනීමට මනා පිටුවහලක් සපයනවා. දැන් මම දන්නවා සමහර අයගේ අධ්‍යයන කාමරය ගත්තහම ඒක හතර වටේම ගහලා තියෙන චාට්, වගු, ප්‍රස්තාර, සටහන්. එතකොට ඔබ මනස මෙහෙසමින් ඉන්නකොට ඔබ අහක බලනකොට ඔබට පේන්නේ හෘදේ රූපයක්. අනෙක් පැත්ත බලනකොට ආවර්තිතාවක්. අනෙක් පැත්තක් බලනකොට ලංකාවේ සිටීමක් හරි ඒකේ මොනවා හරි ලකුණු කරපු දේවල්. එතකොට මේ විදියට ඔබට කාමරේ හතර වටෙන්ම පේන්නේ මනසට පීඩාකාරී දේවල් නම් ඒක ඔබට හරි මානසික වදයක් වෙනවා. ඒ වගේම ඔබ අපහසු ගැටලුවක් විසඳද්දී මොහතකට ඇස් බිත්තිය දෙසට යොමු කරනකොට ඔබට චිත්ත රූප මවා ගැනීමේ හැකියාව අඩු කරනවා. ඒ නිසා ළමයි කියනවා
අධ්‍යන කාමරය නිදහස්ව තියෙන්න ඕනේ කියලා බිත්ති. ඒ වගේම ඔබේ අධ්‍යන කාමරයේ ඇඳක් ඇතනම් ඒ ඔබට නිින්දට ආරාධනා කරනවා. මං කියන්නේ ඔබට මේ පහසුකම් තියෙනවා නම්. පහසුකම් නොමැතිනම් ඒ පිළිබඳ මං වාද කරන්නේ නැහැ. ඔබට සාලේ මේසෙක ඉඳන් පාඩම් කරන්න පුළුවන්. පහසුකම් ඇතනම් ගෙදර ඉඩ කඩ තියෙනවා නම් වෙනම අධ්‍යන කාමරයක් තියාගන්න. ඒක ඔබට හරි ප්‍රයෝජනවත් වේවි. මේ ලෝකෙට බිහි වෙච්ච ඔබ ඔබේ අනාගත අරමුණු වෙනුවෙන් ඉදිරියට යන්න ඕනේ. මේ ඉදිරියට යන්න පටන් ගන්න ඕනේ ඔබ තුලින්ම පැන නැගුණු හැඟීමකින්. අම්මා බනින නිසාවත් තාත්තා බනින නිසාවත් ගුරුවරුන් බල කරන නිසාවත් නෙමෙයි. ඉදිරියට යෑමේ ගාමක බලවේගයේ ඔබ තුලින්ම ඉස්මතු කරගන්න. මං අර කලින් කියපු අරමුණුත් එක්ක බද්ධ කරගන්න. ඔබේ අරමුණ නිශ්චිත අරමුණක් තෝරාගෙන ඒ අරමුණ වෙනුවෙන් ඔබේ ගමන සංවිධානය කරගන්න. ඔබට ස්නායු සෛල බිලියන ගාණක් දරන මොළයක් ඔබට ලැබිලා තියෙනවා. මොළය බලාගෙන ඉන්නවා ඔබ වැඩ පවරන තෙක්. අනේ ඔබ ගේම් ගගහ ඉන්නවා නම් දවස නාස්ති කරනවා නම් මං හිතන්නේ ඔබට සාර්ථකත්වයේ හොයාගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මොළයට වැඩ පවරලා බලන්න. ගැටලු දීලා බලන්න. බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න දීලා බලන්න. ඒවා ඉතාම හොඳින් විසඳලා ඔබේ මොළය දියුණු කළා දේවි. ඒ නිසා මොළයට වැඩ පවරන්න. මේකේ කියනවා මේසේ පොත්වලින් අපවිත්‍ර දැයි බලන්න. මේසේ තියෙන පොත් මේ මේසේ තියෙන ළමයි අධ්‍යයනය සඳහා පොත්‍රාක්කය කියන එකක් තියෙනවානේ. ඒක තියෙන්නේ පොත් තැන්පත් කර තබන්න. ඒ නිසා ළමයි මම ඔබට යෝජනා කරනවා ඔබට ප්‍රමාණවත් ඉඩකඩ තිබේ නම් මේසේ මත කිසිවක් නොතබන්න කියලා. පොත් තියන්නම එපා. පොත් සියල්ල පොත්‍රාක්කයේ මත තියන්න. එතකොට ඔබ විද්‍යාව පොත ගත්තාම මේසේ මත පොත් ගොඩ ගැහිලා නම් අනෙක් පොත් ඔබට මතක් කරලා දෙනවා එක් එක් වැඩ. හැබැයි මේසේ මතට ඔබ ගන්නවා නම් ගණිත පොත අදාළ අනිකුත් උපකරණ ඔබට හරි පහසුවක් වෙයි ඒ වැඩ කරගෙන යන්න. ඒ නිසා පොත් සියල්ලම පොත් රාක්කයක තියන්න. අවශ්‍ය පොතපත පොත්පත් කිහිපය පමණක් මේසේ මතට අරගෙන ඔබේ වැඩ කරගෙන යන්න. ඒක බලන්න ඔබට හරි පහසුවක් වෙයි. ඊළඟට මේ පොත් රාක්කය ඔබේ පොටුවේ දකුණත් පසෙන් තියාගන්න පුළුවන් නම් ඔබට තව පහසුවක් වෙයි පොත් තෝරා ගැනීමේදී. ඊළඟට ඔබට ඔබ සාර්ථකත්වයේ සොයා යන ගමනේදී අන් අයවත් ඇදගෙන යන්න. ඔබේ ආලෝකය දෙන්න අන් අයටද. ඔබ පන්තියේ සුපිරි චරිතය වෙන්න පුළුවන්. ළමයි ඒ අතර ඔබ ආකල්පවලනුත් ඉදිරියට යන්න. අනිත් අයට උදව් කරන්න. අනිත් අයට ගානක් කියා දෙන්න. ඊළඟට ඔබ සතු විශේෂ දක්ෂතා තියෙන්න පුළුවන්. ඒ දක්ෂතා ඔබේ ආලෝකයේ අවැසි අය ඉන්නවා. ඔබ දක්ෂ නිවේදකයෙක් වෙන්න පුළුවන්. නිවේදකත්වයට ආස තවත් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ අයට උදව් කරන්න. ඒ නිසා ඔබේ ගමන තනියම යන්නේ නැතුව ඔවුනුත් සමග යන්න උත්සාහ කරන්න ඔබේ ගමන. ඒක ඔබට ඉතාම හොඳ යහළුවන් පිරිසක් ඇති කරයි. ඔබ කුහකයෙක් නොවේවි. ඔබේ ආලෝකය අන් අයට දෙන්නත් උත්සාහ කරන්න. මෙතන නැවතත් මං ගන්න අර කතාව මේ බලන්න මේ මේසය අදාළ පොතපත පමණයි තියෙන්නේ. එතකොට අනිත් ටික පොත් රාක්කයේ මත තියෙනවා. ඔබ හිතලා බලන්න ඔබේ පොත් රාක්කය මොන විදිහටද තියෙන්නේ කියලා. එතකොට ඒක මතකයට අරගෙන ඔබේ පොත් රාක්කය සහ මේසය කළමනාකරණය කරගන්න. ඒක අස්පස් කරගන්න. ඔබට හමුවන පවිතු මිතුරන් හඳුනාගත් සැනින් ඒ අයගෙන් ඉවත් වෙන්න. සමහර අය ඉන්නවා ඉදිරියට ඇදෙන්නේ නැහැ. ඔබ දන්නවා ඒ අය.
පන්තියෙ පීරියඩ් මග හරින ඊළඟට ඉගෙන ගැනීම ගැන උනන්දුවක් නොවන ඉගෙන ගන්න ආයතන බාධාවක් වන පිරිස් ඉන්නවා ඒ අයගෙන් ඈත් වෙන සමහරු Facebook වල සමහරු මත්පැනට සමහරු ආදරය සොයා යatti ඔබ ඒ తాවකාලික තෘප්තිය සොයන ඔවුන්ගෙන් ඈත් වෙන අතහැර යන්න බය නැතුව ඒ සියල්ලක් ලෝකයට අවශ්‍ය වන්නේ ශ්‍රේෂ්ඨයි අර පවිටි මුතරන් අතහැර යද්දී බුද්ධිය ඇති උන් සමග එල්ලෙන්න ඒ අය සමග සංවාද කරන්න ඒ අය ඔබට වටනා යහලුවන් බවට පත් කරගන්න එතකොට වටපිටාව හම් තුල හමවන සුපිරි චරිත විශිෂ්ට පෞරුෂයන් ඔවුන්ගේ චරිතයන් හදාරන්න ඔවුන්ගෙන් උපදෙස් ගන්න ඔවුන්ට මොහතකට දෙවනි වෙලා ඔවුන්ගෙන් ඉගෙන ගන්න තියෙන දේ නොපැකිලව ඉගෙන ගන්න පුරුදු වෙන්න ඒක ඔබේ දුර්වල තැන් ඉක්මනින් සුවපත් කරනු ඇත හුඟක් අයගේ පුරුද්දක් තමයි ওই වැඩ පසුවට කල් දෙමින් මා කලින් කියපු මේ මොහොතේ පටන් ගන්න කිව්වේ ඒ වගේම වැඩ පසුවට කල් දමා කාලය ඉතිරි කර ගන්න නැතුව වැඩ කලින් පටන්ගෙන කලින් අවසන් කරන්න එවිට ඔබට ඉතිරි වෙච්ච කාලයේ ඍසිසේ මානසික නිදහසකින් යුක්තව කාලය ගත කරන්න පුළුවන් ඔබට නිවාඩු කාලය තුල පැවරුණු වැඩ කොටස් ඉක්මනින් අවසන් කරන්න ඉක්මනින් අවසන් කළා ඔබට සතුටින් ඉන්න සැලකිය යුතු කාලයක් ඉතිරි කර ගන්න පුළුවන් ඒ වැඩ ටික ඔබ අවසන් නොකර තබ තියෙන තාක් ඔබට මානසික පීඩාවක් වේවි මට ඉතිහාසයේ වැඩ ටික තියෙනවා මේ චක්‍ර පාඩම් කරන්න තියෙනවා ගණිතයේ මේ කොටස තියෙනවා ඕක මාසේ පුරාම හිතමින් ඉන්න නැතුව කලින් පටන්ගෙන කලින් අවසන් කරන්න ඊට පස්සේ ඉතිරි කාලය අර්ථවත් ගත කරන ගමන් ඒ කාලය තුල ඔබට පුළුවන් තවත් දැනුම සොයාගෙන යන්න ඒ නිසා පුරුදු වෙන්න ළමයි ජීවිතේ මුළුල්ලේ වේලාවට වැඩ කරන්න හුඟක් අය තුල නොමැති ගුණයක් ඔබ ඒක එකතු කර ගන්නම ඕනේ ඉලක්කයක් ගැනීමේදී ඔබට තියෙන්න ඕනේ නිසි ඉලක්කය ඒක ලංකාවේ පළමු ස්ථාන 10ට A9 ගන්න උසස් පෙළ A3 එතකොට ආරම්භයේදී පන්තියේ පළමු තැන ඒ ඉලක්කයක් තබා ගන්න මං කලින් කිව්වා කෙටි පියවර තබා ඇවිදින්න ඒක වෙහෙසක් වෙන්නේ 8 පන්තියේ අවසානයේදී 18 වෙනියා නම් වාරයකට තිදෙනා බැගින් පසු කරගෙන යන්න බලන්න එහෙම ගිහිල්ලා ඔබට මේ ලකුණු ඉනිමග දිගේ ඉහළ නගින්නට පුළුවන් වේවි 8 පන්තියේදී 18 එතකොට 9 පන්තියේ පළමු වාර විභාගයේදී ඔබට පුළුවන් 15 වෙනියා වෙන්න එහෙම පටන් අරගෙන 9 වාර විභාග 3ක් 10 වාර විභාග 3ක් 11 වාර විභාග 3ක් ආදී වශයෙන් එනකොට 11 ශ්‍රේණියේදී ඔබ පළමු තැන තර උසස් පෙළ තරගයේ සඳහා ඔබ හොඳින් සෝදානම් ඒ කියන්නේ ඒ වන විට මේ ඉගෙන ගන්නා අතරට ඔබට එකතු කර ගන්න පුළුවන් නම් කලාවත් සංගීතයත් ඔබේ ජීවිතයට ඒක හරි අර්ථවත් සහ ප්‍රයෝජනවත් වේවි ඔබට දැනෙන වෙහෙස අඩු කරයි රස විඳින්න පුරුදු වෙන්න උසස් සංගීතය අමරදේවයන්ගේ ගීතයක ඇති සාරවත් බව අත්විඳින්න නන්දාමාලිනියගේ ගීතයක ඇති මధుර බව ඔය අතර වාරයේ අත්විඳලා බලන්න අධ්‍යයන වැඩවලින් හෙම්බත් වන මොහොතක ඔවුන්ගේ මధుර සංගීතය ඔබේ ජීවිතයට රස විඳින්නට එකතු කර ගන්න ඒ වගේම සබා දහමත් එක්ක බද්ධ වෙන්න පුළුවන් හැම වෙලාවෙම තුරුපත් සිපගෙන එන සුළඟ ගෙන එන ගීතේ රස විඳින්න හැකිනම් ඔබ ඊටාම හොඳ දරුවෙක්. අපි හැමෝම ළමයි සබා දහමේ දරුවන්. ඒ නිසා සබා දහමත් එක්ක බද්ධව ඉගෙන ගැනීම කටයුතු වල නිරත වෙන්න ඕනේ ඔබ. ඉලක්කය ලියනකොට ඔබ ඔබේ ඉලක්කය ලියද්දී ඊටාම දුරින් නැති ඉලක්කය නැතුව
ළඟතියන සිහිනේ ලියන්න. කවදා හෝ වෛද්‍යවරයෙක් වෙනවා කියන ඉලක්කය හයේ පන්තියේදීම තිබුණාට කමක් නැහැ. හැබැයි ඒ ඉලක්කයේ තිබියදී ඔබට අවම ළඟ ඉලක්කයක් පවත්වා ගන්න. ඒක හරි පහසුවක්. මේ වතාවේ පන්තියේ පළවෙනිය. ඊළඟ වතාවෙත් පන්තියේ පළවෙනිය. ඔබේ සිහිනේ ලියද්දි ඒක මනස තුල තදින් කාවදින සේලියන්. ඉඳ හිත වෙලාවක් ලැබෙන මොහොතක ඔබේ සිහිනේ සැරිසරන්නට පුරුදු වෙන්න. ගුවන් නියමයක විලසින් අහස සිසාරා යන ආකාරයේ අත්විඳින්න. ස්නායු ශෛල වෛද්‍යවරයෙක් විලස රෝගීන් දරුවෙකු බේරා ගන්න ආකාරයේ මනසින් දකින්න. ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙලා ලෝකයට මඟ පෙන්වන ආකාරයේ දකින්න. ළමයි වෙහෙසපත්තු ඉගෙන ගන්න අතරවාරයේ මොහොතකට ඔබේ සිහිනේ සැරිසරන්න. ඒක ඔබට උදව්වක් වෙයි ඔබේ ගමන සාර්ථකව යෑම සඳහා. මේ කියන්නේ අපි සබාධමේ දරුවන්. අපි කොච්චර යාන්ත්‍රික වුණත් සබාධම සමග අපට සෑම විටම බද්ධ වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔබේ අධ්‍යයන කාමරයට ජීව මල්පකුරක් ගෙනත් තියාගන්න. දැනෙන වෙනස බලන්න. සෑම දිනකම පුළුවන් නම් වඩා හොඳයි. අජීවී පෝච්චිය තුල ජීව මල්පකුරක් තියාගෙන ඔබේ පන්ති අධ්‍යයන මේසය අධ්‍යයන කාමරයේ සජීවී කරගන්න ඔබට පුළුවන්. සාමාන්‍ය ළමයි අපි දේශනාවකට සවන් දුන්නට පස්සේ ඒකෙන් මතකෙට ඉන්නේ 5%ක් පමණයි. දේශනාවකට සවන් දීලා 5%ක් විතර තමයි මතකෙට ඉන්නේ. එතකොට මේ 5%ක් වන මතකය සංවර්ධනය සඳහා කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. දේශනෙන් පසු එදින සටහන් එදිනම කියවන්න. එතකොට අර ගුරුතුමාගේ අභිනයන් ඊට පස්සේ කියපු අමතර කතාවල් ওই සේරම මතකේ තියෙනවා. කල්යාණ මිත්‍රයින් ඉන්නවනම් එක්ව පාඩම් කරන්න. ළමයි දැන් ඊළඟට මේ පාඩම් කරද්දි ඔගොල්ලෝ සටහන කියවන්න. කියවලා තනියම ලියන්න. නැවත තනිවම සජ්ජායනා කරන්න. නැවත වරක් කියවන්න. ඔබෙන්ම ප්‍රශ්න අහලා ඔබම පිළිතුරු දෙන්න. ඔබ කියවනවා උත්සේදනයේ යනු කුමක්ද? ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්පාකාරයට පිටවීම. එතකොට ඒක නිකාම්ම කියවනවට වඩා හොඳයි. ඒක ඔබ නැවත ලියන්න. එතකොට නැවත ලියද්දී ඔබේ මනස තුලින් ඒක දෙපාරක් ගමන් කරනවා. ඔබ කියවනවා එක වතාවයි. නැවත ඔබ මනසේ තියාගෙන ආයෙත් ලියනවා. එතකොට නැවත වතාවක් ඒ මනස තුලින් ගමන් කරනවා. ඒකෙදි මතක හිටීමේ හැකියාව එහෙම නැත්නම් ධාරණ අනුපාතය ඉහළ යනවා. ඒ වගේම ඒ පාඩම් කරපු කොටස නැවත දින කිහිපයකට පසුව ආසන්න දින කිහිපයකදී කියවන්න. ඒකෙදි බලන්න ඔබට කොච්චර හොඳින් මතකය තැන්පත් වෙලා තියෙනවද කියන එක. එක් වතාවකදී රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍යයෙක් තමයි උසස් පෙළ ගණිතාංශයේ පළමුවෙනියා වෙන්නේ. ඔහුගෙන් මාධ්‍ය අහනවා ඔබ දිනකට පැය කීයක් පාඩම් කරනවද කියලා. රැ කීය වෙනකම් පාඩම් කරනවද කියලා අහනවා. ඔහු කියන්නේ කොප්පිලාම්පේ තෙල් ඉවර වෙනකම් පාඩම් කරනවා කියලා. එතකොට ඔහුට තියෙන බාධකය ඔබට පැහැදිලිනේ. ගෙදරට ලයිට් නැහැ. තියන්නේ කොප්පිලාම්පුවක්. පාඩම් කරන්නේ කොප්පිලාම්පේ තෙල් ඉවර වෙනකම්. ඒ කියන්නේ අම්මට සල්ලි නැහැ. ඔහු කියනවා මං දවල් පාඩම් කරන්නේ රෑ පාඩම් කරන්නේ කුප්පිලාම්පුවේ තෙල් තිබුණොත් විතරයි. ඔහු ගණිත විෂය ධාරාවේ ලංකාවේ පළවෙනියා වෙනවා. ඒ නිසා ඔබට මට මේ දේ නැහැ. මට ස්ටඩි රූම් එකක් නැහැ. මට හොඳ පුටුවක් නැහැ. මට මේ තියෙන ඇඳුම් ඇඳගෙන පන්ති යන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ දේවල් හරවන්න ධන ශක්තියක් බවට බාධකයකට වෛර කිරීමෙන් වළකින්න. බාධකයට වෛර කිරීමෙන් වැළකීලා ඒ පවත්නා තත්වයන් වෙනස් කිරීමේ වගකීම ඔබම ගන්න. ඔබම අරගෙන ඔබ ඔබේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න. අසල්වැසි ගෙදරක සාදයක් වෛරයෙන් පෙලෙන්නේ නැතුව වෛරයෙන් පිපිරෙන්නේ නැතුව ගණිත පොත ගන්න. කිසිදු බාධාවකින් තොර ඔබට ගණන් හදන්න පුළුවන් වේවි. ඒ අතර වාරේ මාස ගණනාවකින් අස්පස් කරගන්න බැරි වෙච්ච ඔබේ කාමරයේ අස්පස් කරගන්න. ඒ නිසා මේ පවතින අවස්ථාව
ඔබට සුදුසු අවස්ථාවක් බවට පත් කර ගන්න. හුඟක් ළමයි පාසල් අරගෙන එනවනේ පෙන්සිල් කේස් එකේ පෑන් කිලෝවක් විතර තියෙනවා. ඒක එච්චර වර්ධකුත් නෑ. මොකද වර්ණවත් පෑන් අපේ ධාරණේ ඉහළ නංවනවා. සතහන් පොත ලස්සනට තියන්න. තරල ලකුණු ඉරි ගහන ඒවා කොටු කිරීම ඒ වගේ ඒවා තියා ගන්න. ඒවායින් අපේ සතහන විධිමත් කරනවා, ක්‍රමානුකූල කරනවා, අපට නැවත නැවත පාඩම් කිරීමට ආසාව ඇති කරනවා. ඒ නිසා ඒ ආකාරයට ඔබේ පොත ලස්සන කරන්න. හැබැයි තොරණක් බවට පත් කරන්නත් එපා. ඔබේ විධිමත් සතහන් පොත පාඩම් කිරීමට ආසාව වඩන මට්ටමින් තියා ගන්න. මං කියන්නේ ඔබට පුළුවන් කුහක නොවි ඔබේ යාළුවනුත් ගමනට ඇදගෙන ඔවුන් සමග ගමන යන්න. ඔබට ඉස්සරහා ඉන්න කෙනෙකුට එයා අභිභවා යනවා කියන එක යටහිතේ තියාගෙන පාඩම් කරන්න නැතුව එයාට කියලම මං ඊළඟ සැරේ නම් ඔයාට වඩා ලකුණු ගන්නවා. බලමුද අපි තරඟයට වැඩ කළා කොච්චර හොඳද ළමයි. කුහක වෙන්න එපා. ඒ අයත් පෙළඹේ. ඒ අයත් වැඩ කරයි. හැබැයි ඔබත් වැඩ කරන්න. ඒ අයත් අභිභවා යන්න ඔබත් වැඩ කරන්න. ඒ නිසා මිතුරන් පසු කරගෙන යන්න. මිතුරන් පසු කරගෙන යද්දී ඔබේ මානවවාදී ගුණයනුත් රැකගෙන යන්න. අන්තර්ජාලයේ තියෙනවනේ මේ අන්තර්ජාලයේ ඇති වීඩියෝ අපේ දැනුම තිර කරනවා, තහවුරු කරනවා. අපට ඇමීබාවෙක් අන්තර්ජාලය හරහා වීඩියෝවකින් හොඳින් බලන්න පුළුවන්. ඊළාට පැරමීසියම් හොඳින් දැක ගන්න පුළුවන්. හෘදයේ ක්‍රියාකාරීත්වය දක්වන ඇනිමේෂන් එකක් ඉතාම හොඳින් අපේ අවබෝධය වැඩි කරනවා. ෆ්ලෙමින්ගේ වමත් නියමය, දකුණත් නියමය, ඒවා තේරුම් ගැනීම සඳහා ඒවායේ වීඩියෝ එකක් අපට අපේ අධ්‍යයනයන් පහසු කරන්න, ධාරණේ ඉහළ නංවා ගන්න යොදා ගන්න පුළුවන්. ඒ නිසා ඒවා ඔබේ කාලය නාස්ති කිරීම සඳහා යොදා ගන්න නැතුව ඔබේ ඉගෙනීම අර්ථවත් කර ගැනීම සඳහා යොදා ගන්න කියලා මම යෝජනා කරනවා. අම්මා රවට්ටමින් මම කලින් කිව්වේ පාඩම් කරන්න එපා බොරුවට. මේ පාඩම් කිරීමේ අරමුණ ඔබ අභ්‍යන්තරයෙන්ම ඇවිල්ලා තියෙන්න ඕනේ. ඔබ අභ්‍යන්තරයෙන්ම ආපු හැඟීමක් නිසා ඔබ පාඩම් කළ යුතුයි. එවිට ඔබේ ජයග්‍රහණය කාටවත් වළක්වන්න බෑ. ඔබ අම්මාට පේන්න නම් පාඩම් කරන්නේ ඔබ කරන්නේ පොත පෙරලගෙන ඉන්න එක. තාත්තා බැනපු නිසා නම් පාඩම් කරන්නේ පොත පෙරලගෙන තාත්තාට බණිමින් ඉන්න එක. ඒ නිසා ඒවත් එක්ක ඔබට සාර්ථක ගමනක් යන්න එපා. ඒවත් එක්ක ඔබට සාර්ථක ගමනක් යන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා රවට්ටන්න එපා අනුන්ව. දවසේ තියෙනවා සක්‍රියම පැය. දවසේ තියෙන සක්‍රියම් පැය තුන. මේක කියන්නේ පාඩම් කිරීමේ කටයුතු සඳහා සක්‍රියම් පැය තුන. මෙන්න මේ පැය තුන වෙන් කර ගන්න. මේ පැය තුන ළමයි අධ්‍යයනයෙන් තොරව ගලාගෙන යන්න දෙන්න එපා. මේ කාලය තුල ඔබට ඉතාමත් සක්‍රියව පාඩම් කරන්න පුළුවන්. ඔබ ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ඉන්නේ, පන්ති ගිහිල්ලා නම් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඊතර දවසේ වෙහෙස නිවාගෙන ඉන්නේ. 9න් පස්සේ 10 11 වන විට නිදිමත ඔබව සයනයට කැඳවනවා. නමුත් මෙන්න මේ කාල සීමාව ඔබට ඉතාම සක්‍රියව අධ්‍යයනය දෙන්න. මේ කාලය තුල හරසුන් ටෙලිනාට්‍යයක් බලමින් ඔබේ වටිනා කාලය වැය කරන්න එපා ඒ වෙනුවෙන්. ඊළාට තවත් සමහර අය ඉන්නවා මම දන්නවා මේ මැදියම් රැයේ පාඩම් කරන්න. මැදියම් රැයේ පාඩම් කරන්න එපා. අපේ දේහයේ ජීව විද්‍යාත්මකව රාත්‍රී විවේක ගැනීමට හැඩ ගැහිලා තියෙනවා. ඒ වගේම මේ මහදවල් නිදා ගැනීමෙනුත් වලකේ. මහදවාලේ සමහරු නිදා ගන්නවානේ. ඒ නිසා මෙන්න මේ රාත්‍රී 6-9 වේලාවන් අධ්‍යයන වැඩ සඳහා යොදා ගන්න. දැන් සම්මා සතිය විලසම සම්මා සමාධිය. ඔබේ අධ්‍යයනය තුළ යහපත් සිහිය
අපි හිතමු ඔබ හදන්නේ ජාමිතිය ගානක් කියලා. ඔබ උඩින් පල්ලෙන් ගාන බලලා මේකනම් අමාරුයි කියලා නිකා ඉන්නවා. හැබැයි ළමයි ඒ ගානට අදාළ රූපය ඇඳලා බලන්න. රූපය ඇඳාම සමහර විට ඔබට ඒ ගාන සෑදීමට අවශ්‍ය දත්තයන් අපෝරුවට පෙළ ගැහෙන බව ඔබට පැහැදිලි වේවි. නැවත නැවත දෙතුන් පාරක් කියවලා බලන්න. පියවරෙන් පියවර යන්න. සමහර වෙලාවට අපට මේ ගානකට අගයන් ආදේශ කරලා බලන්න පුළුවන්. නිර්මාණය කරලා බලන්න පුළුවන්. එතකොට අන්න ඒවා හරහා ඔබට පුළුවන් වේවි විසඳුමකට යන්න. ඒ නිසා ගැටලුවක් නම් ඒහා බැඳුණු විසඳුමක් පවතිනවමයි ඒක සොයාගෙන යන්න ඔබ පෙළඹිය යුතුයි. අනිත් එක ඔබට එක දිගට පාඩම් කරගෙන යනකොට වෙහෙසක් දැනේවි. ඒකාකාරී බව වෙහෙසටපත් කරනවා. අලුත් වෙන්න එළියට යන්න පුළුවන්. තේ කෝපයක් එහෙම නැත්නම් කෝපි කෝපයක් බොන්න පුළුවන්. මිදුලේ ඇවිදින ගමන් මනසින් තර්ක කරන්න පුළුවන් සංකීර්ණ ගානක් ගැන. ඒ විදිහට පොඩි වෙනසක් කරන්න පුළුවන්. පවුලේ සමාජිකයින් එක්ක මොහොතක් විහිළුවෙන් ගත කරන්න. ඒ ලෙවල් විභාගයේ ආසන්නයේ දැඩි පීඩනයකින් ඉන්නකොට පවුලේ අනිත් අයත් සමග සිනහවක් පුපුරවන්න. ඒගොල්ලෝ බලමින් ඉන්න ගීතයක් අහන ගීතයක් ඒකක් රස විඳින්න. సౌందర్య පිරුණු හින්දි ගීතයක රස විඳින්න මොහොතකට. ඔබේ ආතතිය පිටාර ගලන්න අරින්න. ඊට පස්සේ නැවත ඔබේ අධ්‍යයනයට පැමිණෙන්න. විභාගයක් ආසන්න වෙද්දී, වාර විභාගයක් ආසන්න වෙද්දී ඔබ ඒ වෙන විට හුඟක් වෙලාවට බොහෝ දේ ඉගෙනගෙන අවසන්. එවිට ඔබට තියෙන පුනරීක්ෂණයක්. තෝරා ගන්න පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. වාර විභාග වෙන්න පුළුවන්. උසස් පෙළ වෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ. ඒ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර හොයාගෙන වර්ෂ පහක ඒවාට උත්තර ලියන්න. උත්තර ලියමින් ඒවායේ පිළිතුරු පත්‍ර සමග ඔබේ පිළිතුරු සංසන්දනය කරමින් ඔබේ දැනුම කොච්චරද කියලා බලන්න. වාර විභාගයේ ලකුණු ලැබීමට පෙර ඔබට හිමි ලකුණ ආසන්නව දැනගන්න උත්සාහ කරන්න. ඒක ඔබට පහසුවක් වෙයි. ඔබේ දුර්වලතා ඔබටම හඳුනා ගන්න උදව්වක් වෙයි. ඒ ලැබෙන උදව්ව තුළින් ඔබට අපහසු පාඩම් නැවත අධ්‍යයනය කරගන්න ඒක උදව්වක් කරගන්න පුළුවන් වෙයි. හරි. ඕගලන්ට මතක ඇති ළමයි අර පුංචි පන්තියකදී දිශා මතක තියාගත්තේ. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිදිද බලාවරෙන් මෙවැනි සරල උපක්‍රමයන් භාවිතා කරන්න. මම එකක් මතක් කරලා දෙන්නම්. සක්‍රීයතා ශ්‍රේණිය 10 ශ්‍රේණිය විද්‍යාව. දැන් මේකේ මේ තියෙන ඔබට පාඩම් කළ ගත යුතු ලෝහ ශ්‍රේණිය. ඒතර මේක මේ සඳහා මේ කෙටි ක්‍රමයක්. මේ මූලද්‍රව්‍යයන්ගේ මුල අකුර කියවෙන්නේ. පොට්ට සෝමා ලීලා කැලේ මැද ඇලේ සිටි යකුන් ටික ඊයේ හවස තම්බා මහත සිල්වාට පිදුවේ රන් බඳුන පෙය. ඉතින් මං හිතන්නේ මේක එක විනාඩියකදී මේ සක්‍රීයතා ශ්‍රේණිය ඔබට පාඩම් කරගන්න පුළුවන්. ඒ නිසා සමහර අවස්ථාවලදී පාඩම් කිරීම සඳහා බොහොම සරල කෙටි ක්‍රම භාවිතා කරන්න ඔබට පුළුවන්. අපට ගණිතයේදී සමහර අවස්ථාවලදී දන්නා තොරතුරු ඇසුරෙන් නොදන්නා පියවර හොයාගෙන යන්න වෙනවා. නොදන්නා දත්තයන් අපට ලබා ගන්න වෙන්නේ දන්නා තොරතුරු උදව් කරගෙන. ඒ නිසා ළමයි දන්නා දෙයින් පටන් ගන්න. එතනින් පටන් අරගෙන හිමිහිට හිමිහිට දන්න දත්ත ආදේශ කරගෙන යන අවස්ථාවක නොදන්නා තොරතුරු එකින් එක ලබා ගන්න පුළුවන් බව ඔබට පැහැදිලි වේවි. හොඳට මතක තියාගන්න. ඔබට වරදින්න පුළුවන්. වැරදීම කියන්නේ ඔබේ හොඳම ගුරුවරයා. වැරදුනහම වෙනත් මාර්ගයකින් යන්න, වෙනත් මාර්ගයකින් ඒ ගැටලුවට ප්‍රවේශ වෙන්න හැකියාවත් ඔබට තියෙන්න ඕනේ. අපි ගැටලුවක් සඳහා යොදා ගන්න වෙනවා මෙන්න මේ සාධකයන් තුන. අපි හිතමු පේපර් එකක් සඳහා කියලා. එතකොට එක කොටසක් අවශ්‍ය වෙනවා දැනුම. ඒ වගේම බුද්ධියත් අවශ්‍ය වෙනවා තර්කානුකූල බුද්ධිය. ඊළඟට ඉවසීමත් ඔබට තියෙන්න ඕනේ. ඉතින් මේ තුනම සංකලනය වෙලා තියෙනවා නම් ඔබට ලේසියෙන් ගානක් වරදින්නේ නැහැ. සමහර වෙලාවට විභාගෙදී ඔබ අසාර්ථක වෙන්නේ ඔබට ඉවසීම නොමැතිකම. ඔබ ඉවසීමෙන් ප්‍රශ්නේ කියවපු නැති නිසා ඔබ වටහා ගත්තේ වෙනත් විදිහට ප්‍රශ්නේ. ඒ නිසා ඔබේ පිළිතුර වැරදුනා වෙන්න පුළුවන්. ඒ නිසා දැනුම කල්පනාවෙන් ගන්න. තර්කානුකූල බුද්ධිය මනවින් ගලප ගන්න. ඒකට ඉවසීම එකතු කරගන්න. අන්න එවිට
ඔබට පේපර් එක ලකුණු 95 90 ලකුණු අනු ගණන් වල සිට 100 තෙක් අන්න ඒ විදිහට මේ සාධක තුනම යොදාගෙන ඔබට ලකුණු වල ඉහළම තලයට එන්න පුළුවන්කම ලැබේවි දැන් ළමයි මේ අන්තර්ජාලයනේ නැවත ඒ මාතෘකාවට එනවා මේ Facebook හරහා නෙමෙයි හුදකලාවේම කිමිදෙන්නේ නැතුව අනිත් අයගේ අද්දකීම් දැනුම ඒවා බෙදා හදා ගන්න ලෝකේ දිනන මග හොයාගෙන යෑමේදී ඔබට ඔබේ මිතුරන්ගේ අද්දකීම් දැනුම කුසලතා ආකල්ප ඔය සියල්ල වැදගත් වේවි අන්තර්ජාලය හරහා අසල්වැසියා සමග නැතුව විදේශික රටක කෙනෙක් සමග සම්බන්ධතා පවත්වනවා වෙන්න පුළුවන් වර්තමාන සමාජයේ හැබැයි ඒ සියල්ලෙන් ඔබට ලැබෙන ප්‍රතිඵලයන් නම් ඉතාම අල්පයි ඒ නිසා මම කියන්නේ යාවද ඩෙක්ස් එකේ ඉන්න පරම මිතුරා සමග යාවද පන්තියේ මිතුරෙක් සමග පළදායි සම්බන්ධතා ගොඩනගා ගන්න ඔවුන්ගේ ක්‍රමවේද ඔවුන්ගේ උපායන් ඔවුන්ගේ අරමුණු ගැන අවබෝධයක් තියාගන්න ඔබ සමාන්තර පන්ති ගණනාවක් සිටින ශ්‍රේණියක නම් ඉන්නේ ඔබ එම පන්තියේ පළවෙනියා නම් අනෙක් පන්තිවල අයගේ ලකුණු ඊළඟට අනෙක් පන්තිවල අයගේ විශේෂ දක්ෂතා ඒවා පිළිබඳ අවබෝධයෙන් පසුවන් ඒ අයගේ අධ්‍යක්ෂින් බෙදා හදා ගන්න ඒක ඔබට උදව්වක් වේවි ඔබේ සාර්ථකත්වයේ සොයාගෙන යෑම සඳහා ඊළඟට සාකච්ඡා කරමින් පාඩම් කිරීම සමහර අය කිහිප දෙනෙක් එකතු වෙනවනේ ඒක ඉතාමත් හොඳ දෙයක් තම දැනුම හා සමාන කිහිප දෙනෙක් එකතු කරගන්න එකතු කරගෙන විෂය තුල ගැටලු තැන් පමණක් නෙමෙයි එදිනදා සමාජ ගැටලු පිළිබඳවද මනා අවබෝධයක් ලබා ගන්න ඒ නිසා ඔබ විද්‍යා පේපර් එකක් ගත්තොත් විද්‍යා පේපර් එකක කාලීන ගැටලු පරිසර ගැටලු සාමාන්‍ය දැනුම එවැනි දැනුම ඇතුළත් ප්‍රශ්නෙද්දී අනිත් අයගේ දැනුමත් එකතු කරගන්න. ඒ අයගේ අත්දැකීම් ඔබට ප්‍රයෝජනවත් වේවි. පාසල් බසය තුල තියෙන මහා ഘോഷාවට වෛර කරන්න එපා. ඒ තුල පොතක් පෙරලගෙන යාළුවන්ගේ සිනහවට ලක් වෙන්නත් එපා. මම අර කලින් කිව්වා වගේ මිතුරන්ගේ අත්දැකීමක් ඔබේ අත්දැකීමක් බවට පත් කරගන්න. ඒ අත්දැකීමකින් පාඩම් ඉගෙන ගන්න. මිතුරා උගත් පාඩම් ඉගෙන ගන්න. සමාජය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන්න. එහෙමත් නැත්නම් ඒ බස් එකක් තුල ලබා ගන්න කෙටි නිින්දක් වුණත් ඔබට යම් විවේකයක් ලබා දෙවි. ඊළඟට ඔබේ සමාජ වටපිටාව ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබේ. ඒ පිළිබඳව සංවේදී වෙන්න ඔබට පුළුවන් කමක් වේ. ඒ සියල්ලක් අවසානයේ ඔබේ ජීවිතයට අත්වලක් සපයයි ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට ගෙන යන්න. මොළයේ ස්වභාවයක් තියෙනවා. මොළේ බලාගෙන ඉන්න ඔබ වැඩ පවරන තේ. ඉතින් ඔබ වැඩ පවරන්නේ නැතුව ඔබ ගීත අහමින් ඔය කම්පියුටර් ගේම් එකක් ගහමින් කාලය නාස්ති කරනවා වෙන්න පුළුවන්. හැබැයි මනසට ජාමිතිය ගණන් ටිකක් දීලා බලන්න. බුද්ධි පරීක්ෂණ ගැටලු ටිකක් දීලා බලන්න. ඒවා ඔබේ මනස ඉතා හොඳින් සංවර්ධනය කරයි. මොළයෙන් වැඩ ගන්න තමයි දියුණු වෙන්නේ. බුදුන් වහන්සේ අයිස්ටයින් ගැලිලියෝ වැනි අයගේ බුද්ධියේ පදනම වෙන්නේ ඒගොල්ලෝ මොළය සංවර්ධනය කරපු නිසා. මොළයට අභ්‍යාසයන් ලබා දුන්න නිසා. තර්කානුකූලව දේවල් ගැන ලෝකය ගැන හිතපු නිසා. ඒ නිසා පුරුදු වෙන්න දෙයක් පිළිබඳව තර්කානුකූලව හිතන්න. මොළයට තරමක් නිර්දේශයේ තියෙන ගැටලුවකට වඩා තරමක් අපහසු ගැටලුවක් දෙන්න පුරුදු වෙන්න. සමහර අවස්ථාවල මට මුණ ගැහිලා තියෙනවා. පන්ති කාමර ඉගෙනීම් ක්‍රියාවලියේදී අමාරු ගැටලුවක දිගටම 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 මනසට වද දෙමින් රැඳිලා ඉන්න. පොඩි වේලාවකට ඒකෙන් ඉවත් වෙන්න. කාලය සහ අවකාශය විසින් ඔබට ඒකට පොටක් පාදා දෙයි.
අර ආකමිඩිස්ගේ සොයා ගැනීම වගේ ඒ නිසා මේ සමහර අවස්ථාවලදී පමණ ඉක්මවා එකම ගැටලුවක් මැත්තේ වෙහෙසන එක විභාගෙදී වුණත් ඔබට අපහසු ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්නයට මද විරාමයක් දීලා ඉදිරියේ සලකුණක් යොදලා ඊළඟ ප්‍රශ්නයකට යන්න ඊළඟ ප්‍රශ්නයක් දෙකක් තුනක් කරන අතරේ අර කලින් ගැටලුවට අවශ්‍ය තියරිය දැනුම එහෙම නැත්නම් ඒ අවශ්‍ය බුද්ධිය ඔබට ලැබෙන්න පුළුවන් ඒ නිසා තද විභාගෙදී වෙන්න පුළුවන් විභාගෙදී අපහසු ප්‍රශ්නයකදී මොහොතකට ඉන්න ඉවත් වෙන්න ඉවත් වෙලා අනෙක් ප්‍රශ්න කරන අතරේ අර කලින් මගහැරුණු ප්‍රශ්නයට පොටක් පෑදෙන්නත් පුළුවන් බොහෝ ළමයින් කරන අනෙක් දේ කටපාඩම් කරන එකම කරනවා සමහර කරුණු තියෙනවා කටපාඩම් නොකර ගොඩ යන්න පුළුවන් තැන් උදාහරණයක් ගත්තොත් 10 ශ්‍රේණියේ සත්ව රාජධානී ටික ආර්ථපෝඩා වංශය ඉතින් කෝමියෙක්ගේ කැරපොත් දෙක්ගේ උකුණෙක්ගේ මකුණෙක්ගේ පත්තෑයෙක්ගේ ලක්ෂණ ටික මතක තියාගත්තාම ආර්ථපෝඩා වංශයේ ලක්ෂණ ගොඩක් මතක තියාගන්න පුළුවන් බැරි වෙන කිහිපේ විතරක් පාඩම් කරන්න පුළුවන් එන්ලීඩා කිව්වේ ගමන් කූඩැල්ලෙක් සහ ගැඩවිලෙක් මතක තියාගත්තාම ගොඩක් ලක්ෂණ ඔබට මතකයට එයි ඒතර උන්ගෙන් නොකියවෙන දේ පමණක් පාඩම් කරන්න පුළුවන් ඊළාට මොලුස්කා වංශයේ ගොළුබෙල්ලෙක්ගේ ලක්ෂණ ඔබ හොඳින් දැකලා තියෙනවා හුඟක් ඒවා ඔබ දන්නවා ඒතර ඔබ නොදන්නා ටික විතරක් පාඩම් කරාම ඔබට පාඩම් කරන්න තියෙන ප්‍රමාණය සාපේක්ෂව අඩු කරගන්න පුළුවන් හරි ඊළඟට ළමයි මේ මං අර කලින් මතක් කරේ රාත්‍රී 6:09 සවස 6:09 හෝරාවන් වල පාඩම් කරන්න කියලා. ඒ වගේම මේ උදෑසන මනසත් බෙහෙවින් පවිත්‍රයි. අපේ මනස හේතුව උදෑසන ඔබ 4:30ට අවදි වෙනවා නම්. එහෙම නැත්නම් 4ට වැඩ ආරම්භ කරනවා නම්. ඒ දවස තුල ඔබ කාගෙන්වත් බැනුම් අහලා නැහැ. ගෙදරින් බැනුම් අහලා නැහැ. ඉස්කෝලෙන් බැනුම් අහලා නැහැ. යාළුවත් එක්ක යාළුවොත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන නැහැ. ඒ නිසා මනස හරි පවිත්‍රයි. ඒතකොට මේ පවිත්‍ර මනසින් යුක්තව ඊටාම හොඳින් වැඩ කරන්න පුළුවන්. කෙලෙස් රහිත මනසින්. උදෑසන ඊටාමත් හොඳින් පැය කිහිපයක් නැවුම්ව අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න පුළුවන්. ඉතින් මේ උදෑසන අවදිවන පුරුද්ද ඔබ සතුව තියෙනවා නම් උදෑසන ඔබට පැය දෙකක් පමණ ඔබේ අධ්‍යයන කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම මං කලින් මතක් කරපු රාත්‍රී 6:09 හෝරාවන් යොදා ගන්න පුළුවන් ඊටාම සක්‍රියව ඔබේ අධ්‍යයන කටයුතු සඳහා. මං දන්නවා තවත් සමහර ළමයි පාඩම් කරද්දී උදේ වරුවම ගණිතය, හවස් වරුවම ඉතිහාසය, ඊළඟට රෑ 10:11 වෙනතෙක් බුද්ධාගම වගේ විෂය වෙන්න පුළුවන්. මේ එකම විශේෂක එල්ලී නොසිටින්න පැය ගණන හිස කඩාවැටෙන තෙක් එපාවන තෙක් සාමාන්‍යයෙන් ළමයි පාසලක කාලච්ඡේදයක් විනාඩි 40ක් වෙන්නේ ළමයින්ට එක විදිහකට ඉන්න පුළුවන් විනාඩි 20ක් නිසා. ඒතර විනාඩි 20ට කඩන්න බැරි ගැටලු තියෙනවානේ. විනාඩි 20කදී උගන්වන්න දෙයක් නැහැ. ඉතින් විනාඩි 40ක් කරලා තියෙනවා. ඉතින් මම යෝජනා කරනවා ඔබට එක දිගට පැයක් පාඩම් කරන්න. පැයක් පාඩම් කිරීමෙන් පස්සේ විනාඩි 10ක විවේකයක් ගන්න. විනාඩි 10ක විවේකයක් අරගෙන ගණිතය පැයක් පාඩම් කරා නම් ඉන්පස්සේ සිංහල වගේ විෂයකට මාරු වෙන්න. සිංහල වගේ විෂයකින් පස්සේ විනාඩි 10ක විවේකයකින් පස්සේ විද්‍යාව වගේ විෂයකට යන්න. විද්‍යාව වගේ විෂයක පැයකට පස්සේ ඉතිහාසය වගේ විෂයකට මාරු වෙන්න. ඒ විදිහට ඔය අතරට සෞන්දර්ය විෂයක් යොදා ගන්න පැය භාගයක්. සංගීත චිත්‍ර නැටුම් ඒ විදිහට විෂයන් මාරු කරන්න පුරුදු වෙන්න ඔබට දැඩි වෙහසක් නොදැනෙන ආකාරයට පහසු ආකාරයට ඔබේ විෂයන් මාරු කරගනිමින් අධ්‍යයන වැඩ වල යෙදෙන්න. මේ දේශනය තුළ එඩිසන් ගැනත් කතා කළොත් ලොකු අඩුවක්නේ. තේරුණාද? මාස 3ක් පමණ අධ්‍යයනය කටයුතු වල යෙදුණ එඩිසන් එඩිසන් ඊට පස්සේ පාසලින් නිරපා හරිනවා. එඩිසන් ගැන එඩිසන්ගේ කතාව වෙනම වීඩියෝක මම පසු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ එඩිසන් නිර්මාණ 1013ක් කරනවා.
එතකොට එඩිසන් මතක ඇති විදුලි බල්බේ සොයා ගනිද්දී දහස් වාරයක් අසාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා ඔබට ආදර්ශයට ගන්න ඕන තරම් චරිත තියෙනවා මේ සමාජය තුළ. ඒ අයගෙන් ආදර්ශයන් අරගෙන ඔවුන්ට හිස නමා ආචාර කරලා වැඩ ආරම්භ කරන්න. මතක තියාගන්න කල නොහැක්කක් නොමැත. නිකමට හිතන්න විදුලි බල්බේ කියලා එකක් නොමැති කාලෙක විදුලි බල්බේ කියන එකක් නිර්මාණය කරන්න හිතන එක කොච්චර පුදුම සහගතද? ඔබට හිතනවද මේ දවස්වල නොමැති දෙයක් ගැන හිතලා මෙන්න මෙහෙම එකක් තිබුණොත් හොඳයි කියලා නිර්මාණය කරන්න හිතෙනවා නම් ඔබ ඊටාම නිර්මාණාත්මකයි. ඒ නිසා ඔබට තියෙන ඔබේ අධ්‍යයන වැඩ ටික හොඳින් කරගෙන යන්න. ඒ කරගෙන යද්දී ඔබ ඉලක්කයන් තබා ගනිද්දී ඔබේ මේ හීන ලෝකයේ සමහර විට බිඳ වැටෙන්න පුළුවන්. විද්‍යාව පේපර් එක හිතුවට වඩා අමාරු වෙන්න පුළුවන්. ඔබ දන්නවා, මමත් දන්නවා, සමහර අය ඉන්නවා විභාගයේ අසමත් වීම නිසා ජීවිතේ හැර ගිය අය. මතක තියාගන්න ළමයි, ජීවිතය කියන්නේ විභාගයක් සමත් වීම කියන එක නෙමෙයි. විභාගයක් අසමත් වීම යනු ඔහු හෝ ඇය එම විෂයන් සඳහා දක්වන දුර්වලතාවය විතරයි. නමුත් ඔහුට ඒ ශේෂ්ඨයෙන් හැර වෙනස් ශේෂ්ඨයක ඉතාම ඉහළ මට්ටමකට යෑමට හැකියාව ඕන තරම් තියෙනවා. එවැනි අවස්ථා අපේ ජීවිත කාලය තුළ අපි ඕන තරම් අහලා තියෙනවා. ඒ නිසා ඔබේ සිහිනයේ බිඳ වැටෙන අවස්ථාවක නැවතත් ඔබේ ලෝකයේ ගොඩනැගීමේ හැකියාවක් ඔබට තියෙන්න ඕනේ. හොඳයි, එහෙමනම් ළමයි මම හිතනවා ඔබ මේ දේශනෙන් යමක් අරගෙන ඉලක්කයක් ඇතුව ඉලක්කයක් ඇති කර ගැනීම, ඒ ඉලක්කය වෙනුවෙන් කැප වෙලා වැඩ කිරීම, පාඩම් කිරීමේදී භාවිතා කරන්න පුළුවන් උපරිම ශිල්පීය ක්‍රම භාවිතා කිරීම ආදී දේවල් යොදා ගනිමින් ඔබේ අධ්‍යාපන කටයුතු ඉතාම හොඳින් සාර්ථක කරගනී කියලා. ඒ නිසා මම ඔබට සුබපතන ඔබ සියලු දෙනාටම. ඊළඟට ඔබේ මේ දේශනය පිළිබඳ අදහස් මට කමෙන්ට් කරන්න. එතකොට එයින් ලබා ගන්නා යම් යම් අදහස් නැවත මේ පාඩම් කරන්නේ කෙසේද ආශ්‍රිත දේශනයකදී මට ඒවා ප්‍රයෝජනවත් වේවි. මම හිතනවා ඔබට මේ දේශනය ඔබේ ගමනට යම් ආකාරයකින් රුකුලක් වුණා කියලා විශ්වාස කරනවා. එහෙමනම් ළමයි, මා මෙහිදී කියව කරුණු දැඩිව හිතට ගන්න, ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන්න, සෑම වෙලාවකම ඔබේ අරමුණ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න. හොඳයි, එහෙමනම් ඔබ සැමට ස්තුතියි. ඒ වගේම ඔබ සැමට ජය ප්‍රාර්ථනා කරනවා.